සන්දසි කිචන් YouTube channel එකට සියලු දෙනාම ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් ඔයගොල්ලන්ට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන මම ආවා. මම අද හදන්නේ hot butter mushroom එකක්. ඉතාමත් ඉක්මනින් මේ mushroom එක අපිට හදාගන්න පුළුවන්. ගිහින් බලමු කොහොමද හදන්නේ මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා හතු ග්‍රෑම් 120ක්. මම මේ හතු උණු වතුරෙන් සෝදලා තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම බිත්තර කහමදයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉඟුරු, රම්පේ, කරපිංචා, කැරට්, අමු මිරිස්, ලූණු, සුදු ලූණුත් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම බටර් තේ හැඳි දෙකක් සහ සෝස් තේ හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. මුලින්ම අපේ හතුවේකට එකතු කරනවා මම රුණු ස්වල්පයක්. ඒත් එක්කම බිත්තර කහමද එකතු කර කෝන් ෆ්ලවර් තේ හැන්දක් එකතු කරනවා. කෝන් පිටි අවශ්‍යම නැහැ, තියෙනවා නම් එකතු කරන්න. දැන් හොඳින් මේ විදියට මිශ්‍ර කරගෙන අපි අපේ මේ හතු ටික බැදගමු. දැන් අපි අපේ භාජනයට තෙල් ටිකක් එකතු කරගෙන මේ සියල්ලම බැදගමු. මේ තියෙන්නේ බැදගත් හතු. දැන් මම අපේ භාජනයට එකතු කරගන්නවා බටර් තේ හැඳි දෙකක්. බටර් ටික දිය වුණු පසු ඒකට මම එකතු කරනවා ඉඟුරු, සුදු ලුණු, ඒ වගේම වේලිච්ච මිරිස් කරල් මම පොඩියට කපාගෙන තියෙනවා, කරපිංචා, ඒ වගේම රම්පේ. මේ සියල්ල හොඳින් තෙම්පරාදු කරගත් පසු මම කලින් බැදගත් අපේ හතු ටික එකතු කරනවා. හතු ටිකත් අපි මේ විදිහට හොඳින් මිශ්‍ර කරගෙන ඒකට මම එකතු කරනවා කෑලි මිරිස් තේ හැන්දයි, ඒ වගේම සෝස් තේ හැඳි දෙකයි. එකතු කර හොඳින් කවලම් කර ගන්නවා. දැන් අපි සීනි තේ හැඳි භාගයයි ඒ වගේම ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් කවලම් කරගමු. අපි දැන් අපේ හතු වෑංජනයට එකතු කරගමු හීනියට කපාගත්ත අපේ කැරට් ටික සහ අමු මිරිස්, ඒ වගේම රවුන්ඩ් විදියට කපාගත්ත අපේ ලුණු ටික. මේ තියෙන්නේ අපි ඉතාමත් ඉක්මනින් හදාගත්ත අපේ බටර් මෂ්රූම් වෑංජනය. ඔයාලා කැමති නම් අපේ මේ වෑංජනයට එකතු කරන්න පුළුවන් සෝයා සෝස්, ඒ වගේම chili paste, නැත්නම් ලීස්, ලුණු කොළ, මේ සියල්ල එකතු කරලා අපිට මේක තවත් රසවත් විදිහට හදාගන්න පුළුවන්. මේ මං හැදුවේ ගොඩක් සිම්පල් විදියට. ඉතාමත් ඉක්මනින් ඒ වගේම වැඩි වේදමක් යන්නේ නැතිව අපිට මේ මෂ්රූම් රෙසිපි එක හදාගන්න පුළුවන්. ගොඩාරියක් රසවත් වගේම හරිම සුවඳයි. පොඩි බබාලා වුණත් මේ රෙසිපි එකට ගොඩාරියක් ආස වෙයි. මේ රෙසිපි එක හරියට වම්බටු මෝජු වගේ හරිම රසවත්. මම හිතනවා මම අද ඔයාලට ගෙනාපු වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා. ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට වැදගත් කියලා අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම සන්දසි කිචන් YouTube channel එකට ඔයා අලුත් යාළුවෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම like කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මට comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකල් මගේ යාළුවෝ පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි.